මෙතෙන්දී අපිව ගලවගත්තේ නැත්නම් අය ගලවගන්න කෙනෙක් නැහැ පිනවත්නි. ලකුණ්ඩක බද්දී හාමුදුරුව බලන්න රූපෙන් කොහොම වුණත් උන්වහන්සේ පිනවත්නි සංසාර ගමන ඉවර කරගත් උත්තමයි. දැන් අපිට හිතන්න ඕන මේ ලකුණ්ඩක බද්දී හාමුදුරුව කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් අග পদවියක් ලැබපු ශ්‍රාවකයන් වහන්සේ නමක්. මොකද්ද ලැබපු අග পদවිය? ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකාණං භික්ඛූණං මංජුස්සරාණං යදිදං ලකුණ්ඩක බද්දියෝ මහණෙනි මගේ ශාසනයේ භික්ෂූන් අතර මගේ ශාසනයේ ශ්‍රාවකවන භික්ෂූන් අතර මිහිරිම වචන ඇති මිහිරිම වදන් ඇති භික්ෂූන් අතර ලකුණ්ඩක බද්දිය අග්‍රයි කියලා මංජුස්වර මිහිරිම වදන් ඇති මිහිරි හඬ ඇති භික්ෂුවර හැබැයි රූපේ විරූපී රූපේ අවලස්සන හැබැයි හඬ ඉතාම මිහිරි හිතන්නක බලන්න බුදුහාඳුරු මං මේ මංජුස්වර ඇති භික්ෂුන් අතර අග්‍රයි කිව්වා ඒ කියන්නේ මිහිරිම හඬ ඇති භික්ෂුන් අතර අග්‍රයි කිව්වා ලකුණ්ඩක බද්දී හාමුදුරු එතකොට එච්චර අගපදවි ලබාගෙන රහත් වෙන තැනදී මහා අනුභව සම්පන්නයි කිව්වා මහා ඍද්ධිමත් කිව්වා ඒ උත්තමයාත් මොකද මෙහෙම විරූපී උනේ මෙච්චර අනුභවතියෙදී මෙච්චර ඍද්ධි ඍද්ධිමත් වෙද්දී හේතුවක් තියෙනවා පෙර කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල උන්වහන්සේලා පිරිනිවන් පෑවම පින්වතුනේ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ ඒ නිසා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදන්න පුළුවන් වෙන්නේ එක සෑයයි අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ධාතුන් වහන්සේලා විසිරේවා කියලා බුදුවරු අදිෂ්ඨාන කරනවා. දැන් අපේ බුදුහාමුදුරුව අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ පිරිනිවනට පෙර අදිෂ්ඨාන කරනවා මාගේ පිරිනිවීමෙන් පසු මාගේ ධාතුන් වහන්සේලා විසිරීවා කියලා. ඇයි එහෙම අදිෂ්ඨාන කරන්නේ? උන්වහන්සේ මෙනෙහි කරනවා පිරිනිවන් මංචකයේ ඉඳලා අපි දිහා බලනෝ මම මේ ලෝක ධාතුවේ වැඩ හිටියේ ටික කාලයයි ඒ කාලේ ඇතුලේ මාව දකින්න ලැබුණේ බොහොම ටික දිනාටයි ඒ නිසා මං පිරිනිවුණත් මගේ ධාතුන් වහන්සේලා හරි වැඳ පුදාගෙන අනාගතයේ පහළ වෙන ශ්‍රද්ධාවන්තයෝ කුසල් කර ගනිත්වා කියන අදිෂ්ඨානෙන් තමයි බුදුවරු අදිෂ්ඨාන කරන්නේ අල්පායුෂ්ක ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. මතක තියාගන්න අද ඔබ මම බුදුහාමුදුරුව වඳිනවා කියලා ධාතුන් වහන්සේ නමක් හරි වැඳගෙන කුසලයක් කරගන්නවා නම් ඒ කුසලයේ කරගන්නේ බුදුහාමුදුරුව අපිට අනුකම්පා කරපු නිසා. ඒක නිසා පින්නොත් අද බැලු බැලුවත මහ සෑයවල් ඒ හැම සෑයක්ම පින්නොත්නි අද අපිට තියෙන්නේ බුදුහාමුදුරු අපිට අනුකම්පා කරලා අපිට වැඳ ගන්න ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කරපු හින්දා පිරිනිවන් මංචකයේ ඉඳලා ශ්‍රාවකයන්ගේ යහපත ගැන ඉඳපු හිතපු ශාස්ත්‍රුන් වහන්සේනම බුදුහාමුදුරු ඒ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් අපි කොච්චර කීකරු වෙන්න ඕනද එහෙනම් කෙනෙහි ගුණයක් තියෙන ශ්‍රාවකයෝ නම් අඩුම තරමේ නේ පිරිනිවන් මංචකයේ ඉඳලත් අපි ගැන හිතපු බුදුහාමුදුරුවෝ හැබැයි අපිට දවසකට වතාවක් බුදුහාමුදුරුව මතක් වෙනවද හිතන්න උන්වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳලත් කල්පනා කළේ අපිට කුසලයේ අනාගතයේ පහළ වෙන මං සරණ යන ශ්‍රාවකයන්ට පවා කුසල් උපද්දව ගන්න ක්‍රමය ඔබ ඔබෙන් අහලා බලන්න ඔබ ගැන එහෙම හිතපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ දවස ඇතුලේ කොච්චර වෙලාවක් කාලය ගෙවනවද කියලා අඩුම තරමේ මල් මිටක් තියන්න
මේ අද අපි අපෙන් අහන්න ඕන දේවල් පින්නත් නේ මේක අහන්න වෙන කවුරුත් එන්න ඕනේ නැහැ අපි අපෙන් අහන්න ඕන එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සලා විසිරුනේ නැහැ පින්නත් නේ දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සලා තැම්පත් කරලා සෑයක් බඳින්න කට්ටිය කතා වුණා ඒ කාලේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ ඒ භවයේ දක්ෂ වඩුවේ මේ සෑය බඳින කට්ටිය අතර ප්‍රධාන වඩුව බවට තීරීලාපත් උනේ එයා දැන් මිනිස්සු කතා වුණා අපි එහෙනම් මේ සෑය යොදුන් හතක් උසට බඳිමු කිව්වා එතකොට මේ වඩුව කිව්වා නෑ ඒක හරියන්නේ නෑ එහෙමනොත් අනාගතේ ඉන්න අයට මේක නඩත්තු කරගන්න බැරි වෙන්න පුළුවන් ඔහොම ඔහොම අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා අන්තිමේදී කිව්වා එහෙනම් යොදුනක් වෙන්න එකක් හදමු මේ වඩුව මොකද දන්නවද කලේ එහෙනම් මෙන්න මේ ප්‍රමාණයට හදමු කියලා ඉවර වෙලා නූලක් ගැට ගහලා පින්වතුනේ සලකුණු කළා හරි රවුමක් මෙන්න මේ ප්‍රමාණයට හදමු කියලා අනන්ත වූ බුදු ගුණය ප්‍රමාණ කළා අපි කියනනේ බුද්ධ ගුණ අචින්තය කියලානේ බුදු ගුණය කියන එක හිතලා ඉවර කරන්න බෑ අනන්ත ගුණ ඇති බුදුහාමුදුරුවන්ගේ ඒ අනන්ත ගුණ එදා චෛත්‍ය බඳින්න ආපු වඩුව වෙලා මොකද කළේ පින්වත් නී අනන්ත ගුණ ප්‍රමාණ කළා උන්න කරගත්තු දේ චෛත්‍යනේ කුඩා කළේ ඔන්න පෙරළුණ පින්වත් නී උඩු හුලඟට දාපු දූවිල්ල කැරකිලා තමන් මත් වෙනවා කියනවනේ සුමුකෝ රජෝ පටි වාතංව කිත්තෝ උඩට දාපු දූවිල්ල තමන් කරාමයි කැරකිලා ඉන්නේ ඔන්න සංසාරේ රහත් වෙන භවෙදි මිටි එහෙනම් දැන් තේරුම් ගන්න හුඟාක් දේවල් අනුන්ට කරනවා කියලා කරාට පින්වත් නී කරගන්නේ කාටද තමන්ට තමයි කෙනෙකුට පින්නතුනේ මරණව කියලා පිහියකින් දමලා ගහනවා ඒ පිහි පාර වදින්නේ නැහැ ඒ මිනිස්සයාට මිනිස්සයාට වෙච්ච දෙයක් නැහැ හැබැයි වෙන්න ඕන දේ අපිට කරගෙන ඉවරද නැද්ද ඒ පිහි පාර තමන්ට වැදිලා ඉවරයි ඒක අය ආපස්සට හරවන්න පුළුවන්ද ඒක අපසර හරවන්න බෑ අර මිනිස්සයාට නම් කිව්වා මම කියලා අපි කියන්නේ හරි ලොකු දේවල් කරගත්තා වගේ නේ ඒ කියපු දේවල් ටික ඒ මිනිස්සයා සුතේ සුතමත්තම් භවිස්සති කියලා වෝ ඉතින් ඇහිලා ගියපු දෙන් කියලා හිතාගෙන හිටියා නම් ඒ මිනිස්සයා බේරුණා අපි කරගන්න ඕන නැති අන්ත භයානක දෙයක් කරගත්තද නැද්ද කරගත්තා දැන් ඒ කර්ම විපාකේ තමන්ට විඳින්න වෙනකොට මම බැන්නේ අර මනුස්සයා හිඳයි කියලා ඒ මනුස්සයාට දෙන්න පුළුවන්ද ටිකක් පුළුවන් පින්නත් නේ බෑ පින්නත් නේ ඒක තමන් විඳින්න ඕන හැබැයි ලකුණ්ඨක බද්දිය හාමුදුරුව මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්‍රයි ඒ මොකද පෙර පුස්ස කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. පුස්ස බුදුහාමුදුරුවෝ. ඒ පුස්ස කියන බුදුහාමුදුරුවන්ගේ කාලේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ පින්නතුනේ චිත්‍රපත්‍ර කියලා කවුලෙක් වෙලා ඉපදිලා හිටියා. පේනවද සංසාරේ පෙරලිලා යන හැටි? චිත්‍රපත්‍ර කියලා කවුලෙක්. මේ කවුලා රජ්ජුරුවන්ගේ අඹ උයනේ ඉදලා තිබිච්ච ඉතාම මිහිරි අඹයක් හොඳින් මේ තුඩෙන් අරගෙන යනවා තුඩෙන් අරගෙන ඉගිලලා යනකොට පින්නතුනේ දා පුස්ස බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වඩිනවා තිරිසංගත සතාට කතා කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි සිටිවිලි පහළ වෙන එක අඩුවක් සිටිවිලි පහළ වෙන එක අඩුවක් නැහැ කෝල කල්පනා කරනවා පොයි බුදුහාමුදුරු වඩිනවා
දැන් මේ කවුලට වෙනදා දෙන්න දෙයක් නැහැ. හැබැයි අද දෙන්න දෙයක්ත් තියෙනවා. ප්‍රිය මනාප සොඳුරු දසුනකුත් තියෙනවා. සොඳුරු දසුන තමයි තථාගතයන් වහන්සේ. මහා බුදුගුණ මේ කවුලට තේරෙන්නේ නැහැ. හැබැයි හිත පැහැදුනා. හිත පැහැදිච්ච චිත්‍රපත්‍ර කවුලා තමන් අරන් යන මේ මිහිරි අඹය බුදුහාමුදුරු ළඟට අරන් ආවා. බුදුරජාණන් වහන්සේදා තමන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ අතී තිබුණේ බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ වෙලාවේ. බලන්න බුදුවරු ලෝකෙට අනුකම්පා කරන හැටි. තමන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ අතී තිබිච්ච පාත්‍රය පුස්ස බුදුහාමුදුරෝ තමන් වහන්සේගේ අතට ගත්තා කියනවා පින්නතුනිදා. ඒ වෙන දෙයකට නෙවෙයි මේ කවුලගේ අනාගත සංසාර ගමන දකින්න ඇතිනේ. මේ යන්නේ මොන අරමුණකටද කියලා.